දැන් 22 වෙනි සංශෝධන කැටුම්පත ඊයේ ජනාධිපතිවරයා ගැසට් කරලා තියෙනවා. මේ සම්බන්ධව මොකද ඔබතුමාගේ අදහස? ඔය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරාට පස්සේ ඔහු පනත් කැටුම්පතක් ගැසට් කරන්න පුළුවන්. ඒකට කිසි බාධාවක් නැහැ. ගැසට් පත්‍රයේ පළ කිරීම පිළිබඳව වරදක් නෙවෙයි තිබෙන්නේ. මේ අවස්ථාවේ ගැසට් පත්‍රය පළ කරපු නිසා ජනතාව තුළ අතීතයේ කරුණුත් එක්ක සැකයක් මතුවීම තුළ ජනතාව තුළ ලොකු ව්‍යාකූලතාවයක් ඇති වෙනවා. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. දැන් ඔබතුමා ප්‍රකාශ කරලා තිබුණේ මේ ගැසට් එක මේ මොහොතේ නිකුත් කරන්නේ නැහැ කියලානේ. ඔව්. එතකොට මේ ඔබතුමාගේ කාර්ය, කියන්නේ ඔබතුමා ප්‍රකාශ කරලා දෙන්න මොකද වෙලා තියෙන්නේ? ඔව්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිතුමා ඒක ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක්. එය ජනාධිපතිවරයාට හෝ මට පුළුවන් මුද්‍රණය කිරීම සඳහා යොමුකරනද මගේ මතය වුණේ මේ අවස්ථාව ඊතරම් ගැළපෙන්නේ නැහැ කියන එක. නමුත් ජනාධිපතිතුමාගේ මතය වුණේ ඒක අපි අමාත්‍ය මණ්ඩලයෙන් සම්මත කරපු නිසා මුද්‍රණය කරමු කියලා. ඒ කියන්නේ ඔබතුමා කියද මේ වෙලාවට ගැළපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබතුමා මේක යම්සි ගැටලුවක් දැක්කද මේක නොකරන්න හේතුව මොකක්ද? නීතිමය ගැටලුවක් තිබුණේ නැහැ. ජනතාවගේ මතවාදය පිළිබඳව ගැටලුවක් ඇති වෙයි කියන එක වළක්වන්න හිතාගෙන තමයි මම ඒ අදහස ප්‍රකාශ කරේ. 5-10ද කියන ප්‍රශ්නේ ගැටලුවක් තිබුණේ නේද? 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව පිස්සන් ගණනාවක් අධිකරණයට ඉදිරිපත් වුණා. එහිදී අපි දැකපු මූලික කරුණු කීපයක් තිබුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 100%ක් එකඟ නොවනේවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා විය යුතුය, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානි අග්‍රාමාත්‍ය විය යුතුය කියන වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි ලෙස කිව්වා. ඒ වගේ වගන්ති 4 හෝ 5ක් ජනමත විචාරණයකින් තොරව සම්මත කරන්නට හැකියාව නැහැ කියලා. ඒ අනුව ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනාගත්ත ඒ ප්‍රතිපාදන අපි ඉවත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකින් තොරව 3/2 බලයෙන් සම්මත කළ හැකිය කියන ප්‍රතිපාදන පමණක් ඇතුළත් කරලා තමයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ. ඔබතුමා මේ සම්බන්ධ මේ මොහොතේ ගැසට් එකක් නිකුත් කිරීම සුදුසු නැහැ කියන කාරණාව දැක්කට ජනාධිපතිතුමා ඒක දැකලා නැද්ද? එතකොට ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? නෑ, එතුමාගේ බලතල කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, රජයේ ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට එතුමාට තියෙනවා මට වැඩි හුඟක් බලතල. නෑ, මම අහන්නේ බලය එතුමාගේ බලය. නෑ, එතුමා ඊයේ පැහැදිලි කරා ගාලු අධිකරණ සංකීර්ණයේ විවෘත කරන අවස්ථාවේදී එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා මේ ගැසට් පත්‍රයේ පළ කරේ වුණත් මේක ජනාධිපතිවරණයට බලපාන්නේ නැහැ. ජනාධිපතිවරණයේ නිසි වේලාවට තියනවා කියලා. ඉතින් ඒක නිසා ජනතාවට එතුමා පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා. මේ හේතුව මත ව්‍යාකූල තත්වයක් ඇති කරගැනීමේ තත්වයක් හෝ සැකයක් ඇති කරගැනීමේ උමනාවක් නැහැ කියලා. එතකොට මේ ප්‍රශ්න निराකරණය වෙනවා. නමුත් මේ හරහා, කියන්නේ ඔබතුමාගේ කාර්යයක්. එතකොට මේ හරහා ඔබතුමාගේ අමාත්‍ය ධූරය හැල්ලුවට ලක් වෙනවද? එහෙම සිදුවීමක්ද තියෙන මොකද තත්ත්වය? නෑ, එහෙම එකක් නෑ. සාමහර වෙලාවල් වලට අපි කැබිනට් මණ්ඩලය අනුමත කරපු අනපනත් කිටුම්පත් තවමත් තියෙනවා. විවිධ හේතුන් මත අපි මුද්‍රණයට යවලා නැති ඒවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කරා විවස්ථාදායකය ද්විමණ්ඩල ක්‍රමයකට අපිට සකසා ගන්න සෙනෙට් මණ්ඩලයක් නැත්නම් උත්තරීතර මණ්ඩලයක් රටේ පිහිටවන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා මීට මාස ගණනකට පෙර. ඉතින් කැබිනට් මණ්ඩලයේ මතය වුණා ඒක ඉතාමත්ම සුදුසු එකක්. එය තරමක් බරපතල ව්‍යවස්ථා පරිවර්තනයක් නිසා, අපිට තිබෙන කාලය කෙටි නිසා ඊළඟ මැතිවරණයෙන් පස්සේ අපි ඒ පිළිබඳව තීරණයක් ගමු කියලා ඒක කල් දාලා තියෙනවා. ඒ වගේ කැබිනට් මණ්ඩලයට අවස්ථානුකූලව කටයුතු කරන්න බලය තිබෙනවා. මේ ගැසට් එක ගහන කලින් ජනාධිපතිවරයා ඔබතුමාව දැනුවත් කරාද? ජනාධිපති කාර්යාලය මාව දැනුවත් කරා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒගොල්ලන් මාව දැනුවත් කරා. එය මේ ජනාධිපතිතුමාගේ අදහසක් තියෙනවා ඒක එදා දිනේදී මේ ගැසට් පත්‍රයේ පළ කරන්න කියලා. ඒ සම්බන්ධව මගේ විරෝධයක් නැති බව මම ප්‍රකාශ කරා. ජනාධිපතිවරයාට මේකෙන් බලපෑමක් ඇද වේද? එළවෙන්නේ නැහැ කියලා තමයි මම පටන් ගත්තෙම. මේකෙන් කිසිම ආකාරයක ජනාධිපති මැතිවරණයට බලපෑමක් නැහැ. මේක 3/2 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. 3/2 සම්මත කරලා මාසයක් ඇතුළත මේකෙන් ජනමත විචාරකට යන්න
එහෙම අවශ්‍යතාවයක් නැහැ. එක එක අය විවිධ අර්ථ නිරූපණ ලබා දෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථාන් සංශෝධනයේ සම්බන්ධව ඒකට අගවිනිසුරු කේ ශ්‍රීපවන් මැතිතුමා දුන්න නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ජනමත විචාරණයකට යා යුතුවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් හැකිලීමක් සිද්ධ වෙනවා නම් පමණයි. ජනාධිපතිවරයාගේ දුරකාලය දීර්ඝ කරනවා නම් හෝ පාර්ලිමේන්තුවේ දුරකාලය දීර්ඝ කරනවා නම් ජනමත විචාරණවලට යා යුතුයි. නමුත් 19 අපි කරලා තිබෙන්නේ පාර්ලිමේන්තු දුරකාලයේ අවුරුදු 6 සිට 5 දක්වාත් ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවුරුදු 6 සිට 5 දක්වාත් අඩු කිරීමක්. ඒ දුරකාලයේ අඩු කිරීම යනු ජනතාවට ඡන්ද බලය පාවිච්චි කිරීමට තිබෙන අයිතිය පුළුල් වීමක්. එවැනි අවස්ථාවකදී ජනමත විචාරණයක අවශ්‍යතාවයක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ඊට පසුත් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව දෙකක් දීලා තිබෙනවා එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව. ඒක නිසා කිසිම ආකාරයකින් මැතිවරණය කල් දැමීම සඳහා මේ බලපාන්නේ නැහැ. ඒ වගේම දැන් මේ සමාජයේ මතයක් තියෙන්නේ, සමාජය හිතන් ඉන්නේ ඔබතුමා මේකට විරුද්ධයි කියලා. ඒ කියන්නේ මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට. ඒ කියන්නේ ඔබතුමා ප්‍රකාශ කරේ ඔබතුමා කියලා තිබුණේ ගැසට් එක නිකුත් කරන්න එපා කියලානේ මුලින්. එතකොට දැන් මේ සමාජයේ ජනතාව හිතන් ඉන්නේ ඔබතුමා මේකට විරුද්ධ වුණා කියන එක. ඔබතුමාගේ කැමැත්ත මතද මේක නිකුත් කරේ? නෑ, මෙහෙමයි. මේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු යෝජනාව කාගෙත් කැමැත්තෙන්නේ අනුමත වෙලා තියෙන්නේ. එතකොට ඒක බල කර යුතු සුදුසු කාලය කුමක්ද කියන එක පිළිබඳව අදහස් දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ ජනතාවට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරලා දීම. ජනතාවට කිසි ගැටලුවක් නැහැ. මේ හේතුව නිසා මැතිවරණය කල්යන්නේ නැහැ කියලා සහතිකයේ දෙනවා නම් ජනතාවට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේකට ඔබතුමා කලින් කරපු ප්‍රකාශයත් එක්ක, කියන්නේ මේක මේ වෙලාව සුදුසු නැහැ කියන කාරණාවත් එක්ක ඔබතුමාගේ අමාත්‍ය ධූරය අහිමි වීම එහෙම තත්ත්වයක් ඇති වෙන එක නැද්ද? එහෙමත් කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ජනාධිපතිතුමාත් මමත්ී ගාල්ලේ අධිකරණයේ විවෘත කිරීමට සහභාගී වුණා. මේක අපිට ගැටුමක් ඇති කර ගැනීම සඳහා තුඩු දෙන බරපතල කාරණයක් නෙවෙයි. දැන් ජයම්පති 19 හැදුවේ ජයම්පති වික්‍රමරත්න මහත්මයා නේද? එතුමත් මොකද්ද? දැන් ජයම්පති වික්‍රමරත්න මහත්මයාත් මේ ප්‍රකාශයක් කරලා තියෙනවා සම්බන්ධයෙන්. ඔව්, ඉතින් එතුමාට මේකට දායක වෙච්ච කෙනෙක් විදිහට එතුමාට ප්‍රකාශනිකුත් කරන්න අයිතියක් තියෙනවා. පුරවැසියන්ටත් අයිතිය තියෙනවා මේක දිහා ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. එතුමා මගේ ප්‍රකාශය දැක්කේ නැහැ මොකද්ද කියලා. නෑ, 83 වගන්ති අපිට කොහොමටත් ඉවත් කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් මගින් කොහොම හරි එතුමා එක එක කාරණා පෙන්නුම් කරලා ඇති. මන්ට ඒක අධ්‍යයනය කරලා තමයි මම මේ පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි කුමන ප්‍රකාශ කරත් අවසානයේදී අපිට අධිකරණයේ දෙන අර්ථ නිරූපණය මතනේ කටයුතු කරන්න ඕනේ. ඒක නිසා අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 3 වතාවක් අර්ථ නිරූපණය දීලා තිබෙනවා. ඒ අර්ථ නිරූපණය නඩු තීන්දුව 3ෙම දීලා තියෙන එකක්. ගැටෙන තැන් නැහැ. ඒ නිසා අපි ඒ අනුව කටයුතු කරමු. ඒ කියන්නේ ජනමත විචාරණයකට යා යුතු වන්නේ නැද්ද? නැහැ. ජනමත විචාරණේ කතන්දරයක් මෙතෙන්දි මතුවෙන්නේ නැහැ. ඒකේ පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා ජනමත විචාරණයක් නැතුව දුර කාලය අඩු කරන්න පුළුවන් කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව 215ක් ඡන්දේ දීලා අඩු කරා. එතකොට ඒක අවුරුදු 19.6 කියලා ඉදිරිපත් කරපු නඩු දෙකක් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරලා තියෙනවා. නිශ්චිත කාලය අවුරුදු 5. මේ දැන් ගැසට් එක ගැහුවාගේම හදිසියෙ පාර්ලිමේන්තුවත් හදිසියෙම විසිරුවා හදිසියෙම සූදානම්ක් තියෙද? ඒක ගැන මට කියන්න බෑ. ජනාධිපතිතුමාට ඕන මොහොතක පාර්ලිමේන්තුව විසිරන්න සම්පූර්ණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙනවා. දැන් මේ කාරණාත් එක්ක ජනතාව තුළ යම් සැකයක් සමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මැතිවරණය පැවැත්වීමේදී මැතිවරණය කල්යාවිද මොකද්ද සිදුවෙන්නේ කියලා අවිනිශ්චිතතාවයක් ජනතාව තුළ ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වගකීම් යුතු අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමාට ජනතාවට යම් ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? ඒ අවිනිශ්චිතභාවය දුරුකරන්න තමයි මම මීට පෙරත් දැනුත් ප්‍රකාශිත ලෙස කිව්වේ ජනතාවට ඡන්දය පැවැත්වීම පිළිබඳව සැකයක් ඇති කරගන්න උවමනාවක් නැහැ. ඡන්දය නිසි දිනේදී පවත්වනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඇත්තටම කවුරු වෙයිද ඔබතුමා ඉදිරිපත් වෙනවද? ඒක ගැන අපි નિયમિત තව දින කීපයකදී පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතිනවා. සුදුසු අවස්ථාවේ අපි ප්‍රකාශ කරනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ජනතාවට සැකයක් ඇති වෙන්න පුළුවන්. දැන් ජනාධිපතිවරයා දෙපාරම්ම මේක 5-6 කරගන්න හැදුවා. ඒ නිසා මේකත් ඒ වගේ මායමක් නෑ. සැකේ වැලක් වෙන්නේ නැහැ. මම කිව්වේ පළවෙනිම උත්තරේ දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පිට කාටවත් කටයුතු කරන්න බෑනේ. Ripple.
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.